பக்தி கத்துக்கல உத்தம தேசனா. මා මෙම චින්තාශ්‍රමයට පැමිණ බණ අසා ආර්ය මාර්ගය අනුගමනය කර වසර දෙකක් පමණ වෙනවා. නමුත් එම කාලයේ තුල මාහට නොයෙකුත් කරදර බාධක පැමිණියා. දැනට අවුරුදු 12ක පමණ වන මාගේ දරුවා ඉතා දරුණු ලෙස මුරණ්ඩු වී කරදර කරනවා. රෝහන්සේ බණ ඇතුළත් සීඩී තැටි පවා කඩා බිඳ දමනවා. රෝහන්සේ දේශනා කරන පිරිත් ඇතුළත් සීඩී තැටි දමන්න දෙන්නේ නැහැ. මෙම තත්ත්වය ඇති වී තිබෙන්නේ පෙර කර්මයක් නිසාද කියලා මේක ප්‍රශ්නයක් අහන්න අනුගමනය කළ යුතු කාරණේ තහනවා. අනේ මට දරු සම්පත්තිය කියලා හිතාගෙන එක බිඳින්න කාලකණ්ණියකම උපදින්න ඕනේ බෞද්ධයෙකුට. කවදාවත් නිවන් දකින්න යන්න බෑ දරු සම්පත්තිය දරු සෙනෙහස කඩලා දාලා හොදෙක්ගේ උපන්න. ඒක බිනට උපන්න කාලකන්නේ මොකක් නිසා? දකින්නේ දකින්න තැන හිත කැරෙනවා. බොහොම ලස්සනට හිත බලන හිත විදවනදි වාරියාවක් එහෙම උගල්ලොත් එහෙම දාලා යන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. අන්න ඒක කාලකන්නිකමක් වෙනවා. බෞද්ධයා හම්බෙන්න ඕනේ මල යකා වගේ මල යසනී වගේ දෙන්නට දෙන්නේ. එතකොට තමයි පාවෙන්නේ බෞද්ධ ජීවිතේ. දුක දකින්න බැහැ නිකන්. කොච්චර හරි ඇදෙන එක පැත්තෙන් සසනේ ආවි. නිවිතර ඉරහා වෙලන්ට ආවද මගුල ගිහිල්ලා ආනිගෙ කින්දෝ එතනම හිත කැඩෙනවා. අන්තිමට දවස ගානේ පාර වදිනකොට මොකද වෙන්නේ? විවාහ ජීවිතය ගැන කිලිවිලට මට ළඟ එපා. ඉවසilla තියාගන්න කිදරයි තියෙන්නේ. මේ ලෝකේ හදාගෙන කරගෙන යන බුද්ධාගමක් නැහැ. බුද්ධාගම කියන්නේ ලෝකේ හැටි දැනගෙන මිදෙන එක. පෞල් ජීවිතයේ තියෙන තියෙන දුක් කරදර දැකලා පෞල් ජීවිතය ගැන බලාපොරොත්තු මිදුණා කියන්නේ ලොකු ජයග්‍රහණයක් ලැබුවා. ඒක කරගන්නේ මෙයා කවදාවත් බොහොම සාමකාමී බහුලව. ඉතින් ඒ ක්‍රමවේදයක් තියෙනවා ඒකේ. මෙහෙම දකින්න ඕන. ආස්වාද වාසේ යලි යන පාට පහර වදින්න ඕන. එතකොට තමයි බෞද්ධයන් හැදෙන්න පුළුවන්. නැත්නම් කොච්චර හැදෙන්න ගියත් ආස්වාද බෞද්ධකම ඇදිට ගන්න යනවා. ඊළඟට දෙන්න ඇතුළ කර අත්දැල් වැදගෙන යනවා පන්සලට ගිහිලා දෙන්න දෙක තුරුලේ ඉඳගෙන තමයි දෙපැත්තේ ඉඳ කිව්ව. පිරිමින්නේ පැත්තේ එහාගේ රෝලේ ගෑරින්ට පැත්තේ මෙහාගේ දෙන්න ඒ තුරුලියා බල්ලකට. බුදුම වදිනවා. ඉතින් අරිනවද මේක? මේක අහ කරන්නේ කොහොමද? ඔය ඇලිද? අන්න ඒ වගේ අවස්ථාවකින් මිදෙන්න බැහැ. හරි අමාරුයි මිදෙන්න. එහෙමයි ඉන්න බුදුරන් වහන්සේ වැඩෙන්න කලින් නකුල මාතා නකුල පිටු කිය දෙන්නත් ඔය වගේ ඇඟට ඇලුම් කරවු දෙන්නේ. සෝවාන් වෙලා හිටියත් අන්තිමට බැරිුණා දෙන්නට වෙන් වෙන්න. මරණ අවුරුදු 80ක් ගිහිල්ලා මේ දෙනා මොකදද බුදුරන් වහන්සේලා කියලා මේ නකුල පිටු කියන එකලා කියන අනේ ස්වාමීනි අපි දෙන උඹ නොදකින් කියේ තරම් වදනයක් මෙච්චර කාලෙට කතා කරලා නැහැ. හිත රිදවාගෙන නැහැ. ඉතින් දිනම් මම කතා කරලත් නැහැ. මගේ භාර්යාව මට කතා කරලත් නැහැ. අපි දෙන බොහෝම සන්තෝෂයෙන් ජීවත් වුණේ. අනේ ස්වාමීනි ඊළඟ අද්දවිත් මං දෙවියෙක් වුණොත් දෙවඟලක් වේවා කියලා මම පතනවා. අපි මේක ඉෂ්ට කරගන්න ක්‍රමයක් තියෙනවද කියලා බුදුරයන් වහන්සේ. මේ සෝවාන් වෙච්ච දෙන්නගේ පව පැතුම ගැහැටි. ධර්මචර්යාවෙන් සමචර්යාවෙන් කටයුතු කරනවා. මේ පැතුම කතා ගන්න ඉෂ්ට වෙනවා කියලා. ඒ වගේ ඉෂ්ටත් වුණා. හැබැයි සකෘදාගාමීල අනාගාමීන්ට පුළුවන්. අනාගාමීන වෙන්න කවදාවත් බෑ ඔය පැතුම තියෙනකම්. ඔය ඇල්මත් එක අනාගාමීන්නේ කොහොමද? තහමරාගෙන බැඳෙන මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ. ඔය චන්දරාගේ තියාගෙන ඇවිල්ලා ඉන්නකම් ඉතින් මිදෙන්න බෑ. ඉදිරි ටීවී ගෙනියන්න බෑ. කවදා හරි දෙන්නට දෙන්න යකා යකින්නේ ඊවාගේ දෙන්න රහවා ගන්න හරි එපා වුණා නම් එහෙම වැඩිය. ඊට පස්සේ ඉවරයි. ඒක අවස්ථාවක මට මතක නැහැ වික්ෂුන් වහන්සේ කවුරු හරි සරිත් නොකලන් දෙනම වායි තම මහා සාකල් වහන්සේ නම මහා කාශ්‍යප රාමතුලෝ කියන එකක් දන්නේ නැහැ. මට මතක නැහැ ඒ කාරණේ. අම්මත් මහාන වෙලා මොකද කරන්නේ? පුතා මහාන වෙච්ච හිඳ කොච්චර හරි පුතාගේ හැම අංගම කියවන අපි පුතානේ හැම ලාමතුළු අනික අයකත් ඕක කියවන කොහොමද පුතා නැත් ආවේ නැද්ද සල් පිට පාත ගියාම මග බලා ඉන්න ඔය විදිහට කරනකොට මොකද කරන්නේ? දැනගත්තා මේ චන්දරාගේ තියෙනක මේ පුතල මේ කියන්නේ තේකනා චන්දරාගිය ඕක තියෙන තාක් කල් හොඳට නිවන් දකින්න හම් වෙන්නේ නැහැ කියලා පුතා දන්නා පුතාරි හතුන් වහන්සේ දැකලා මොකද කරන්නේ? මේ මහැල්ලට තවත් මේ දරු සෙනෙහස කියන එක නැති කරගන්න බැහැ. මහැල්ල කියලා බැලලා ගියා.
මෙච්චර මං ආදරෙන් කතා කරනවා, මෙච්චර මං ආදරෙන් ඉන්නවා, මෙච්චර සෙනෙහසින් ඉන්නවා, පුතා මහලිට මහත් මහන්නේ මට මෑල්ල කිව්වන්නේ මට අම්මා බව දන්නේ නැද්ද කියලා අඬනවා තමයි. අඬනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන. අනේ ස්වාමීනි මගේ පුතා මාව අඳුරන්නේ නැද්ද මට මෙහෙම කිව්වා. මගේ පුත්‍ර සෙනෙහස නිසානේ මම මග බලා ඉන්නේ යනකොට මෑල්ල කියලා මට දොස් කිව්වන්නේ. සමාන සමාවක් නැතිකොට දරුවෝ කොයින්ද? තාවකෙනි කොයින්ද? එහෙම හිතන්න ගියොත් බුදුරණාහතේ උපදෙස් අදුන්නා. බුදුරණාහතේ දන්නවා ඒකාන්තයෙන් මේ මව්ගේ ඒ කිරේසී නැති කරන්නේ. ඒ බියභාවයේ විදිහ වෙන ක්‍රමයක් නැහැ. ඒදා ප්‍රයෝග සම්පත්තියක් වශයෙන් තරහකින් කිව්වා නෙමෙයි රහතන් වහන්සේ. වෙන කරන්න දෙයක් නැහැ මේක විදිහ මේ සැඩවරුස වදිනින් බාර ගහන්න ඕන. ඒදා මහල්ල කියලා අම්මල කතා කළා. මේ මහල්ලට තවත් මේ ලෝකෙට බැදිලා දින ආසාව දුරු කරගන්න වෙයි කියලා යන්න ගියා. මෙන්න මේ කාරණේ නිසා ඇත්තේ අප්‍රසාදී විවිධ බලාපොරොත්තු මට තිබුණේ එකම ආස්වාදේ එකම බැදීම ඔච්චරයි. ආයිත් නම් මට ඕනේ නැහැ පුතේ. මේ පස්සේ මගේ පුත්‍ර වෙනියත් ඒ වරයි කියලා අදහස ගන්නකොටම ඉදිරි කෙලෙස් ටික විදිලා ගියා. අරියත්තරපත් එනේ යුතු වාසනාව ලැබුණා. දැන් මෙන්න මේ වගේ හිතාගන්න මේක කවදාවත් මේ බුදුදහම තුල මේ සුන්දර ලෝකයක් මවාගෙන දුව නිසා පුතා නිසා අම්මා නිසා තාත්තා නිසා ඒ වගේ ස්වාමි පුරුෂයන් නිසා භාර්යාව නිසා ලැපවිදින එකක් හදාගන්න බලාපොරොත්තු වෙන්න එපා. ඒන කරදර එන ගානේ කලකිරිනවා. නොවැළිනවා, නොබැඳිනවා, මිදෙනවා. නැවත භාර්යාවක් අනන්ත සංසාරියවත් වෙන අනුසේ විදිලා ගියාම නැවත සසල ගමන්ට හේතු නැති වෙලා යනවා. මේක වාසනාව. හැබැයි දුකසේම තමයි එන්නේ. සැපසේ එන්නේ සසල ගමන්ට හේතු වෙන මුක්කු මිදා සසල ගමනින් ඉවත් වෙන ඒවා නෙවෙයි. දුක දීගෙන වේදනා දීගෙන එපා කරගෙන ඉන ඒවා තියෙනවා. ඒවා තමයි නිවන් දැකීමට ආධාරක. හරි අමාරි මේක අනිත් පැත්ත කරපිට ගහලා මේ කතා කරන්න වෙලා තියෙන්නේ. කැමති වෙන්නේ නැහැ දන්නවා. හැබැයි දන්නවා නම් අතරී ගියාම ලබන සැනසීම මතුණාද පස්සේ දකින්නවා. මට කොච්චර මේ ලෝකේ බැඳීමෙන් ගින්නක් තිබුණාද? ඒ බැඳීම අතහැරලා ගියාට පස්සේ මං ගින්නෙන් කොච්චර නිදහස් වුණාද? එදාට මට කිසිම දරේ බැඳුවක් නැණ්නම් සියලු ගිනිවල නිවුණාද ඉති ගියා තමන් නිවීම දකින්නවා. මෙහෙමයි නිවන් දකින්නේ. ලෝකේ හැදලා නිවන් දකින්නේ නැහැ. පුතා හැදලා දුව හැදලා සාහිත්‍ය හදාගෙන භාර්යාව හදාගෙන කී කර කරගෙන එහෙම නිවන් දකින්නේ බෑ. නිවන් දකින්නවා කියන්නේ ඔය බැඳෙන හැම හිතකම යථාර්ථය දැකලා අසාරත්වය දැකලා මිදිර යන්නේ. ඒ සාරත්වය ලෝකේ දකින්න දෙලා නැහැ කියලා තේරුම් වරක් විතර මෙනෙහි කරන්නේ විතරයි. එක අවස්ථාවක මේ බලපටිය කැඩුවා කියලා පන්දියක් කරගන්න දෙයක් නෙමෙයි. මොකද එක අවස්ථාවක බුදුරන් ආහතේ අසාරී වෙලා අසාධ්‍ය 80 අවුරුද්ද ගිහිල්ලා ඒ වගේ අවස්ථාවකදී ඉන්න වෙලාවෙ දැන් දැන් පිරුණම් පා කියන මට්ටමට ආවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලෝහිත වක්කාන්තික රෝගයේ අදිස්ථානිය යටපත් කරලා අදිස්ථාන කරගෙන සුවයටපත් වුණා. මේ වගේ අවස්ථාවකදී ආනන්ද හාමුදුරුව බොහොම කලකිරීමකින් හිටියා. අනේ බුදු පියාණන් වහන්සේ පිරුණම් පෑවන මොනතරම් පාඩුවක්ද මොකද වෙන්නේ කියේ. ඔය රාජි බොහොම නිහඬව ඉන්න සාරිපුත් හාමුදුරුවන්ට කියලා අහනවා. හැබැයි සාරිපුත් එනි බුදුරන් වහන්සේ පිරිනමම් පෑව නම් ඔබ වහන්සේට මොකුත් වෙනසක් එහෙම නැද්ද සද්දම ඉන්න ඕන මොනවා වෙද මොනවයි දන්නේ මට ප්‍රශ්නයක් නැහැ කිව්වා මොනවා ස්වාමීනි ඇයි එහෙම කියන්නේ ඔබ වහන්සේට මොකුත් වෙනසක් දෙයින් නැද්ද ඒ කියන්නේ අලකිර මොනවත් දෙන්නේ නැද්ද ලෝකේට මහා මිනි පහනක් නැහැ මහා දහම් පහනක් නිවිලා ගියා ඕකනම් දන්නවා වෙන මොනවා කියන්නේ ඔය උත්තරේ දුන්නු ඒතර ස්වාමීනි මේ ධර්මයේ නැති වෙලා ගියොත් මොකද කියන්නේ මොනවද කියන්නේ? ඒක ඇති නේ. පෞතනිකක් කොහෙද තියෙන්නේ? මට ඒ ගැන කියන්න දෙයක් නැහැ. මොකද ඒ උත්තරේ පිළිගන්න හරි අකමැති ආනන්දහාම. මොකද ආනන්දහාමතුරාගේ අරියත් කියලාමත් වෙලා නොහිටපු නිසා මේක තේරෙන්නේ නැහැ මේක යථාර්ථය. ඇයි ඒක එහෙම හිතෙන්නේ නැත්තේ? ඇයි මහා කම්පනයක් ඇති වෙන්නේ නැත්තේ කියලා. බුදුරන් වහන්සේ දෙහෙරා ගිල කියනවා අනේ ස්වාමීනි. සරියත් ආනන්දහාමතුරාගේ මම මේ ප්‍රශ්න දෙක ඇහුවා. උන්වහන්සේ මේ නෙමෙයි ගමට දුන්න උත්තරේ. මට මේක තේරුම් ගන්න බැහැ. වෙන මොකක්ද මේ ආනන්ද සාරිපුත මහා ප්‍රඥයි. මේ වෙන මොකක්ද කියන්නේ මම කිව්වා කියන්නේ දෙන උච්චරම තමයි. මම මේ ලෝකෙට බැඳිලා නැහැ. මේ ලෝකෙට මම ඉන්න ඕනේ කියලා හැබුත් නැහැ. මේ සංඝයා භාගීත්වයේ පරිහරණය කළ යුතු මේ මගේ පිරිස කියලා එහෙම බැඳීමකුත් මගේ නැහැ. වෙන මොකද කියන්න තියෙන්නේ? තථාගතයන් වහන්සේ අති දුර්ලභ ලෝකේ පහළ වෙනවා.
දිය යුතු ධර්මයේ අංශු මාත්‍රයක් අඩුවක් නැතුව සම්පූර්ණයෙන් දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝකයේ තථාගතයන් වහන්සේගේ අවසානයේ ලෝකයේ පහළ නිවෙනවා වගේ තමයි වෙනවෙන්නේ නැහැ. ඉතින් හිතන්න දෙයක්. ඒ නැති වෙන වස්තු වෙනසෙන දේ වෙනසෙනවා එක හැටි. ඉතින් අහලාද මේ ධර්මයේ තිබ්බා කියලා බුදුවරයන් වහන්සේ මතු කළා කියලා සදාන පවතින්නේ නැහැ. ඒ ධර්මයටත් වැඩි වෙ සිද්ධ වෙනවා. මොනවා කරන්නේ වෙන්නේ කියලා වැඩේ කරගන්නවා විතර කල යුතු කරගන්නවා විතර වෙනවා කරන්නේ ඔය අදහස ගන්න පාරිපුත මහා ප්‍රාතිම තම ඔය දෙකම කම්පා වෙන්නේ නැහැ කිව්වා ඉතින් ඒ වගේ අකිත් දකින්න ඕනේ කැසට් පටිය කරනකොට එහෙම කම්පා වෙන්නේ නැහැ කිව්වා කොහොමද ත්‍රිවිධාදී තවන්ගේ වැඩේ කරගන්න ඔතකේට වැදුණු යම් අවබෝධයක් ඇත්නම් ඔහොම තියා තුන් ලෝකෙ ඉන්න දසමාර සේනාවක් එකතු වෙලා ආවා කිව්වා ඔය අවබෝධය නැති කරන්නම් බෑ කැසට් පටිය කලයි ටීවී ත්‍රිවිධ කරයි ඔක්කොම කරයි ඒකලත් කවන්නේ කවුරු බලන්න ඕවා තියා ඉන්න ඕනේ දවස් අධික ගහගත්තා නම් ඒත් ඇති හිතේ හිටියන්නේ හිතලා අපි මෙනෙහි කරන්නේ ඒ කාටවත් නැති කරන්න බෑ අවබෝධය ලබා ගන්න වස්තු රකින්න යන්න ඕනේ ඒව රැගෙන හැටියට රැකී තියෙන කාලයක් තියෙන නැති කාලෙක නැති වෙයි මොනවා කරන්නද අපි ඉතින් යමක් කළ යුතු යර්ගයක් තියෙනවා නම් කරන්න පුළුවන් දෙයක් අපේ ඊටකම වශයෙන් ඒ පරිස්සම් කිරීම කරලා දෙන්න ඊටහා ඉගෙන හිතන්න දෙපා එක වාදිකයක් කරනවා නියම වගේ වාදිකයක් කරගන්න ඕන මම වදා ගන්න මෙතෙක් දහම් අහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා